සරත් ෆොන්සේකා මොවුන්ට විරුද්ධව වෙනම තරඟකරුවෙකු වශයෙන් පැමිණිච්ච දවසේ ඉඳලා මොවුන්ගේ කතා වුණේ මොකක්ද? මේ යුද්ධය දින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියලා. ඒ පිළිබඳව පොතකුත් ලිව්වා ගෝටාස් වෝ කියලා. දැන් ඊයේ ඒ ගෝඨාභය කියනවා මම නෙමෙයි යුද්ධයට නායකත්වයේ දුන්නේ. මගේ අයියත් නෙමෙයි යුද්ධයට නායකත්වයේ දුන්නේ. මෙච්චර කල් මොනතරම් බොරුවක්ද මේ මිනිස්සු රටට කියලා තියෙන්නේ. යුද්ධය දිනේ තමන් කියලා. අද තියෙන තේරීම වෙන්නේ ආඥාදායකෙක්ව තෝරගන්නවද ප්‍රජාතන්ත්‍රවාදියෙක්ව තෝරාගන්නවද කියන එකයි. ආඥාදායකයව පරාජය කළ හැකි එකම කඳවුර වෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඒ හැකියාව තියෙන්නේ. මේ පහුගිය කාලේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පොඩි බබෙක් වගේ හිනා වෙවි හුරතල් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි නියම ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. බල්ලන් නාමන්න පාවිච්චි කරේ නාවික හමුදා නිලධාරීන්. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ සාරි කට්ට ගැහුවේ නාවික හමුදා නිලධාරිනියන්. ඒ ගෙදර වැඩ කරපු ඒ ගෙදර ඉව්වේ නාවික හමුදාවේ කට්ටිය. මෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා රණවිරුවන්ට සලකපු හැටි. නාමල් රාජපක්ෂ මහනුවර රේස් පදිනකොට වැලිකොට්ට පාර දෙපැත්තේ අඩු කරේ කවුද? ඔය කියන රණවිරුවෝ. අද ඇවිල්ලා කියනවා රණවිරුව විරුද්ධව තියෙන චෝදනාවලින් නිදහස් කරනවා. මේක භයානක වීලුවක්. තමා ජනාධිපති වුණාට පස්සේ අපරාධ චෝදනා ලැබ බන්ධනාගාර ගත වෙලා ඉන්න පුද්ගලයන්ව නිදොස් කොට නිදහස් කරන බව ඔහු කිව්වා. යම් කිසි පුද්ගලෙ නිදොස් කොට නිදහස් කරන්න පුළුවන් අධිකරණයට විතරයි. ඒ අධිකරණ බලය තමන් සන්තක කරගන්න බවයි ඒකෙන් නැඟෙන්නේ. තනි කර ඒකාධිපති පාලනයක් ඔහු ප්‍රතිෂ්ඨාපනය කිරීම තමයි ඔහුට බැරි වෙලාවත් බලය ලැබුණොත් ඔහු කරන්නේ. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී තියෙන වටිනාකම් ධර්මතා අදාළ නැහැ. මාධ්‍ය නිදහස නීති ආධිපත්‍යයට කවර ඉරණමක්වත් වෙයිද? මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය නිදහස භුක්ති විඳින්නට ඉඩ දෙයිද?